ඔක්තෝබර් මාසේ මුල සතියේදී මැතිවරණයක් අනිවාර්යෙන් තියනට සූදානම් කරලා තියෙනවා. ජනාධිපතිතුමාව තියාගන්න උමනා මිනිසු ගොඩක් කට්ටිය ඉන්නවා කියන එක පේන්න තියෙනවා. මොකද ගොඩක් ව්‍යාපාරිකයන්ගේ බයක් තියෙනවා. රට ආයෙත් අස්ථාවර වෙයි, ව්‍යාපාරික දර්ශනය ඉදිරියට ක්‍රියාත්මක කරන්න බැරි වෙයි. මෙවැනි කරුණා කාරණා ගොඩක් නිසා සමහර මිනිසු මේ සම්බන්ධයෙන් අධිකරණේ පීඩපතනවා. නමුත් ජනාධිපතිතුමා පැහැදිලිවම දුර කාලයේ පහක් කියලා සීමා කරගෙන කැබිනට් එකේ අවශ්‍යතාවකුත් ලැබිලා තියෙනවා. මාලිමාවට උමනාලා තියෙන රට අස්ථාවර කළා, අරාජිකත්වයට ගෙනල්ලා මිනිසුන්ගේ බිස්නස් අයිති කරගෙන ගමේ නීති අතර අරගෙන මහා වල් විහිපත් වෙච්ච මහා මෝඩ තකතිරු සෙට් එකක් කියන එකයි මට කියන්න දෙන්නේ. මොකද අපි දැක්ක එතුමන්ලගේ මුදල් ආචාර්යවරයා රටේ සංචාර කර්මාන්තය කොහොමද නංවන්නේ කියලා. අපි දැක්ක තව එක මන්ත්‍රීවරයෙක් කියනවා නටවන ඒව ගෙනල්ලා කොහොමද සම්දර්ශන තියලා ලංකාව සුද්ධු ගේන්නේ කියලා. ඉතින් එහෙම කිව්වොත් දෙයියන්ගේ පිටරයි මේ ලංකාවේ මාලිමාව කියලා පුඹ ගත්තට කරන්න පුළුවන් දෙයක් නැහැ කියන එක පැහැදිලිව පේන්නේ තියෙනවා. මම දන්නේ මාලිමාව ඇතුළේ කවුද නායකයා කියලා. ලාල්කාන්ත කියන දේද හරි, ටෙල්වින් සිල්වා කියන එකද හරි, එහෙම නැත්නම් හරිනි කියන එකද හරි, විජිත කියන එකද හරි, සුනිල් හඳුනෙත්ති කියන එකද හරි කියන එක. මොකද පක්ෂයක් කරන නායකයෝ ගොඩක් ඉන්නවා. අපිට ඉන්න එක නායකයෙ රනිල් වික්‍රමසිංහ විතරයි. එක්සත් ජාතික පක්ෂය ඡන්දයෙන් සූදානම්. සූදානම් මන් තමයි ජාතික සංවිධායක මැතිවරණ. බය වෙන්න එපා. ගේමක් ගහලා වෙන්නන්න. පොහොට්ටුවේ සහය ගන්න පුළුවන් මේ. මං හිතනවා බුද්ධිමත් පොහොට්ටුවේ සෙට් එකක් ඉන්නවා. ඔවුන් තේරුම් ගනි මේ මොහොතේ එක්ස්පෙරිමන්ට් කිරීම සුදුසු නැහැ කියලා. ඒ නිසා සමහරලාට දෙවනි මනාප ගන්න කවරෙක් කෙනෙක්ව දායිද දන්නේ නැහැ. හැබැයි එහෙම දැම්මත් ඒකේ වාසිය නැත්නම් රනිල් වික්‍රමසිංහවත්